1937 වසරේ හඳුන්වා දුන් වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව සතුන් කාණ්ඩ තුනකට වර්ග කර තිබෙනවා. ඒ අධි ආරක්ෂක සත්වයින් සහ ආරක්ෂක නොවන සත්වයින් වශයෙන්ුයි. අපි මේ කතා කරන වන අලීන් අයත් වන්නේ අධි ආරක්ෂක සත්ව කාණ්ඩයටයි. ඒ කියන්නේ වද වී යාමේ තර්ජනයට මුහුණ දෙන සත්ව කාණ්ඩයටයි. ඒ අනුව මේ අලි ඇතුන් අපේ රටට සම්පතක් බව අවිවාදාත්මකයි. රටට සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වීමට මේ සද්දන්තයින් ප්‍රධාන හේතුවක් වටිනාකම් රැසකින් සමන්විත වන අලින්ගේ ජීවිත අද නිකරුණේ විනාශ වෙමින් පවතිනවා. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය වසර 10 තුළ වන අලින් 3043 දෙනෙකු මිය කුස් තිබෙනවා. 2022 වසරේ පමණක් මියගිය වන අලි ගණන 439 දෙනෙක් බවයි වාර්තා වන්නේ. අලියෙකුගේ ආයු කාලය වසර 80ක්. එහෙත් බොහෝ අලි ඇතුන් අඩු වයසේදීම ඝාතනයට ලක්වනවා. එම මරණවලට හේතුව අලිමිනිස් ගැටුම බව රහසක් නොවේ. විදුලි සැර වැදීම, හක්කපටස් ආහාරයට ගැනීම, විෂ ශරීරගත වීම, වෙඩි වැදීම වැනි හේතු නිසා අලි ඇතුන් මිය යාම අද සුලභ වෙලා. මේ සද්දන්තයින් ගැන ප්‍රධාන වගකීම හිමිවන්නේ වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. නමුත් අවසනාවකට කරුණ නම් 2011 වසරෙන් පසු වන අලි පිළිබඳ සංගණනයක් පවා තවමත් සිදු කර නැහැ. දැන් වසර 13ක් ගත වෙලා අවසන්. අලි ඇතුන් පිළිබඳව නිශ්චිත දත්ත පද්ධතිය නිශ්චිත තොරතුරක් නැතිවීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුත්තේ කවුරුන්ද? අදාළ අංශ තවමත් මෙම ගැටලුවට විසඳුම් සොයන්නේ විදුලි වැටෙන් සහ අලි වෙඩි වලින්. ඊට එහා ගිය තාක්ෂණික හෝ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තවමත් සොයා ගන්න බැරි වෙලා. මේ වන අලි සම්පත රැක ගැනීම සහ මතු අනාගතයට දායාද කිරීම වත්මන් පාලකයින්ට බලධාරීන්ට වගේම රටේ ජනතාවටද පැවරෙන වගකීමක් බව මතක් කළ යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.